ලිජව අද කොසිප් එක අලි සාබ්ිගේ මිස්ට එක එකක්ද බැසිල් ඇලෙට් එක කොලැප පෝඩ්සෙ ටි පනත කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පක්ෂව චන්දය එකසි හතලිස් නවයක් ලැබුුණා නමුත් නිවැරදි චන්ත සංඛ්‍යාවය එකසිය හතලිස් නවය නොව එකසිය පණස් එක බව ජියල් පිරි සැමති මහාචාරයතුමා කියනවා. අධිකර නාමාත්‍ය අලි සබ්ිගේ චන්දයත් යරත්න හේරත් මන්තතිවරයාගේ චන්දයක් ගනන්ගෙන නැහැකි ර තමයි ඇමති ජියල් කියන්නේ. එහෙම වනේ කොහොමති කියල වහාම හයල බලන්න ඕන කියලාත් ජියල් ඇමතිතුමාක් කියනවා. මේ සිද්ධිය තියෙන හොඳම කතාවඒක නෙමෙයි. ඇමරිිකාේ ගෙහෙගේන්න බැසිල් ලොක්ක. ඉන්ටනෙට් එකෙන් ගනං හද හද බලනකං. ආණඩුව කවුරුත් මේ ගැන දැනගෙන හිටියන තික. ොනවා කිව්වත් ගෙදර ගියත් බැසිල්ලින්නේ. මෙහෙ වැඩගෙන ඇලටගේ පනතත තුනෙෙන් දෙක් ගන්න බැරි විත්තිය බැසිල් දැගෙන තල තියෙනවා හැබැ ැසිල හිටියනම් මුස්ලිම් කොංග්‍රස්ස එකේ කෙනෙක් දෙන්නේෙ කුත්සනවා රිසාාඩ්ක පක්ෂය මුශාරප මන්තී තුමාාවුණනත් බැසිල්ලෙක් හොඳයි. ගිය පරය බැසිලිය ඩුවල් सेටසන් වැඩේ ගොඩදාල දෙන්නෙත් දිගාමඩුල් මුශාරප අත ස්වා. න්ද ගනන් කරන එක ගැනට ටච්චකය හිටියේ නැහැ කියලා. බැසි ලෙහෙහින්තන් එයාගේ ගෝලබාලයින්ට කන්ව ලැංගිලිගා ගන්න සයිස්කට බැනල කියලා තම යාරචි. කොහම වඋනත් පෝට් සිටි පනත් කැටුම් පත සම්බන්ධයෙන් තිබුණු චන්ද විමසීමේදී. චන්දය හරිවිදිට කවුන්් වෙලා නැහැ කියලා. එල්වෙන්න චෝදනාගෙන පරීක්ෂණ දෙකක් තියෙනවා කියලා කතානායකතුමා කියනවා. පරීක්ෂණයක් තියන්න කියලා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ තමාන්ගෙන්. ඉල්ලිීමක්කල් බව තමයි කතානායකතුමා කියන්නේ එක පරීක්ෂණයක් පවත්වන්නේ යන්නේ තාක්ෂණ ආමාත්‍යංශය විශේෂක්නයන්ගේ සහයලබාගෙනනේ තාක්ෂණික දෝෂයක් මත චන්දවීමසීම නිසියාකාරයට ගණනය වී නැද්ද කියලා ඒ පරීක්ෂණයේදී අවධානයට ලක් කරන බවයි කතානායික කියන්නේ චන්දේ ගණනය කිරීමේදී පරිපාලන දෝෂයක් සිද්ධ වෙලාද කියලා තමයි අනෙක් පරීක්ෂණය කරන්නේ. ලැ පෝට් ටි නත් කෙටුම් පත ikුද්ධ පාර්ලිමේන්තුවේදී වැඩි චන්දයෙන් සම්මතවඩා පනත් කෙටුම්පත තුන්වැනිවර කියවීමේදී ඊට පක්ෂව චන්ද එකසි අහතලි ස්නවයක් ලැබුණා විරුද්ධුව හෙමෝ චන්ද සංඛ්‍යාව පන සට චන්දය විම්මසන වෙලාව්‍යයාන්ඩු පක්ෂ විදුර වික්‍රමණ අයක මහින්ද සමලසිංහ විජේදාස රාජපක්ෂවාගේම? මරුද පාන්ඩි රාමිශ්වරෙන් මන්ත්‍රීවරු හතර දෙනා පාර්ලිමේන්තුව හිටි එනැ? රමේශරන් මන්ත්‍රීතුමාට කොවිඩ්ඩා සාධනය වෙලා හොස්පෙට් ලගේ. කොහොමොවනත් පල්ලිවේන්තුවේ බලධහරරින්නම් කියන්නේ තමන්ගේ පැත්තෙන් කිසිව මිස්ටේ එකකක් වෙල නැහැ කියලා. ඒමනම් අප අධිකරන ඇමතයතු මාතින් චන්දය දෙනවෙලාව මොකක් හරි මිස්ටේකක්වත් තුුණාවවෙන්න බැරිද. ඒත් ප්‍රශ්නතියෙන්න්නේ ඔතන නෙවෙයි. ආණඩුවට තුනෙන් දෙකක් තියෙන බව දැනගත්තනම්. ශ්‍රෂ් අධිකරණය කියපු විදිහට තුනෙන් දෙකෙන් සම්මතයක් ගන්නතිපුර වගන්ති ටික? සම්මත කරගන්න බැසිල් ට්‍රයි එකක් දුන්නේ නැත්ත ඇයි. ඒක අනන්නේ තුනෙෙන් දෙක ගැන බැසිල්ටත් විශ්වාසයක් තිබිල නැත්ත. නැත්තම් වැඩේ අලවෙන්න අරලා තමන්ග වටිනාකම පෙල්ලුවවෙන්න බැරිද. හොඳයි අපි බලාගෙනමු හොඳ හොඳ දේවල් එලිවෙන ජාමිට කියවන්නේේ?